අද උදෑසන වන විට මෙරටින් COVID-19 වෛරසය ආසාදිත පුද්ගලයන් 798 දෙනෙකු හඳුනාගෙන තිබෙනවා. ඉන්නෙක් පුද්ගලයෙකු විදේශගතව සිට මෙරටට පැමිණි පුද්ගලයෙකු වන අතර ඉතිරි පුද්ගලයන් 797 දෙනා දේශීයව හඳුනාගත් ආසාදිතයින් වන බවයි COVID-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සඳහන් කළේ. ඉන් වැඩිම ආසාදිතයින් පිරිසක් වාර්තා වන්නේ කොළඹ දිස්ත්‍රික්කයෙන් වන අතර එම ආසාදිතයින් සංඛ්‍යාව 526ක්. ඊට අමතරව ගම්පහ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 97ක් සහ කළුතර දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 53 දෙනෙක් වාර්තා වනවා. ඒ අනුව මිනුවන්ගොඩ ඇඟලුම් කම්හලට සහ පෑලියගොඩ මත්ස්‍ය වෙළඳසැලට සම්බන්ධ කොවිඩ් ආසාදිත පොකුර 25818 දක්වා ඉහළ ගියා. ඊයේ දිනවන විට කොවිඩ් 19 වෛරසය ආසාදිතව මෙරටින් වාර්තා වූ සමස්ත පුද්ගලයන් සංඛ්‍යාව 29377ක්. මේ වන විට පුද්ගලයන් 21257 දෙනෙකු පූර්ණ සුවය ලබා රෝහල් වලින් පිටව ගොස් තිබෙනවා. මේ අතර මහනුවර මහයාව ප්‍රදේශයේ කොවිඩ් ආසාදිත 28 දිනක වාර්තා වීමත් සමග එම ප්‍රදේශයට සංචරණ සීමා පැනවීමට පියවර ගෙන තිබෙනවා. මහනුවර නගර සීමාව තුළ මහයාව ප්‍රදේශයෙන් කොවිඩ් ආසාදිතයන් 28ක් වාර්තා වීමත් සමග තීරණය කරා මහයාව ප්‍රදේශය සංචරණ සීමා පනවන්න. මහයාව කියන්නේ අපේ නගර සීමාවට සේවය සපයන විශාල සහෝදර ජනතාව ජීවත් වෙන ප්‍රදේශයක්. ඒ හා සමානවම බෝගම්බර ප්‍රදේශයත් මීට පෙර මේ වගේම සංචරණ සීමා පනවලා නිරෝධායන කටයුතු ආරම්භ කරලා තියෙනවා. මේත් එක්ක නුවර ජනතාවට මහනුවර නගර සභා සීමාව තුළ ආසාදිතයන් සමග මුසු වීම වැළැක්වීම සිද්ධ වෙනවා. ඊට අමතරව මධ්‍යම වෙළඳ පොළ අපි වසා තිබ්බා සතිය එකහමාරකට ආසන්න කාලයක්. අපි දැන් එහි අවශ්‍ය පරීක්ෂණ කටයුතු කිරීමෙන් පසු ක්‍රමක්‍රමයෙන් ඒක විවෘත කරගෙන යනවා. ලිඳුල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ටාශ්වින්ද ඊයේ සවස් කාලයේදී තවත් නව කොරෝනා ආසාදිතයින් 9 දෙනෙකු හඳුනාගත් බව සෞඛ්‍යංශ පවසනවා. ඒ අතර ආගරපතන ප්‍රදේශයේ කොවිඩ් ආසාදිතයෙකුගේ ආශ්‍රිතයින් ලෙස හඳුනාගත් එකම පවුලේ මව, පියා සහ දියණියද ඇතුළත් බවයි අප වාර්තාකරු සඳහන් කළේ. ඒ අනුව ආගරපතන තේවත්ත ප්‍රදේශයෙන් ආසාදිතයින් 6 දෙනෙකු සහ ග්‍රේට් වෙස්ටර්න් තේවත්ත ප්‍රදේශයෙන් 1 ආසාදිතයෙක්ද ලිඳුල තේවත්ත ප්‍රදේශයෙන් ආසාදිතයින් 2 දෙනෙකුද වාර්තා වුණා. ඔවුන්ගේ පවුල්වල ආශ්‍රිතයින් එම නිවෙස්වලම නිරෝධායනය සඳහා යොමු කිරීමටත් ආසාදිත පුද්ගලයන් කොරෝනා ප්‍රතිකාර මධ්‍යස්ථාන වෙත රැගෙන යාමටත් ඊයේ රාත්‍රියේ පියවරගෙන තිබුණා. මෙම ආසාදිතයන් ඔවුන්ගේ ඥාති නිවාසවල පැවති දීපාවලී සාද සහ අවමගුල් උත්සව සඳහා සහභාගී වී ඇති අතර එම අවස්ථාවන් වලට කොළඹ ප්‍රදේශයේ සිට පුද්ගලයෙකු පැමිණ සිටීමෙන් ඔවුන් ආසාදිතයින් බවට පත්ව ඇති බවයි සෞඛ්‍යංශ පවසන්නේ. මේ අතර අද උදෑසන ගුවන් මගින් මෙරටට පැමිණි සහ පැමිණීමට නියමිත පුද්ගලයන් 558 දෙනෙකු නිරෝධායන මධ්‍යස්ථාන වෙත යොමු කිරීමට මේ වන විට කටයුතු සූදානම් කර තිබෙනවා. මේ අතර කොළඹ ප්‍රදේශයේ හුදකලා කර ඇති නිවාස සංකීර්ණ හුදකලා බවින් ඉවත් කරන ලෙස ඉල්ලා කොළඹ දෙමටගොඩ සියපත් සෙවන නිවාස සංකීර්ණයේ නිවැසියන් උද්ඝෝෂණයකද නිරත වුණා. ආන්ද්‍රයෙන් අපට සහනාධාර දුන්නා. ඔව්. දුන්නේ මොනවද? පරිප්පුයි හාලුයි සමනුයි හාල් මැසේ යව දුන්නේ. අපිට පාපිතිය මාසෙකමාරක් තිස්සේ වකන්න පුළුවන් ද අපිට? මාසෙකමාරක් තිස්සේ වකන්න බෑ අපිට. ඒක නිකන් ඉස්සෝ අපිට පස්සේ 5000ක් දෙන්න ඕනි. ඉවරි දරුවා ඉන්නවා. හරිද? ලොක්ඩවුන් කීයද කියනකම් පස්සේ 5000ක් දෙන්න ඕනි. එහෙම නැත්නම් රස්සාවල් වලට යන මිනිසුන්ට රස්සාවල් වලට යන ක්‍රමවේදයක් හදලා දෙන්න ඕනි. අපි හිරවලා ඉන්න මේ වටේ හැරලා මාස 3ක ලොන් කිල් වස්තර ඉන්නවා. කොළඹ නගර සභා සීමාව තුළ මේ අවස්ථාව වන විට ප්‍රදේශ කිහිපයක්ම සංචරණය සීමා කර හුදකලා තත්ත්වයට පත් කර තියෙනවා. මේ වන විට සති 8කට ආසන්න ප්‍රමාණයක් ගත වෙලා තියෙනවා. අපි මේ කරන්නේ අත් වශයෙන්ම ඉතාමත්ම දුෂ්කර තීරණයක්, කැමැත්තෙන් ගන්න තීරණයක් නෙවෙයි. නමුත් මේ COVID-19 රෝගය ව්‍යාප්ත වීම වැළැක්වීම සඳහා ඉතාමත්ම දැඩිසේ සංචරණය සීමා කරන්න සිද්ධ වෙන අවස්ථා තියෙනවා. එහෙම කළොත් විතරයි අපිට ව්‍යාප්ත වීම වළක්වා ගන්න පුළුවන් වෙන්නේ. අපි දන්නවා ඒ තුළින් ජන ජීවිතයට විශාල හානියක්
අවමානයක් විශාල පාඩුවක් සිද්ධ වෙනවා පසුබෑමක් සිද්ධ වෙනවා නමුත් අපි රටක් ගැන විදියට හිතලා මේ රටින් කොවිඩ් 19 රෝගය තුරන් කිරීම සඳහා අපි සාමාන්‍ය ජන ජීවිතේ නැවත පටන් ගැනීම සඳහා හැමෝගෙම දායකත්වය අවශ්‍ය වෙනවා ඒ හින්දා තමයි මේ විදියට යම්කිසි විදියකට සමහර ස්ථාන හුදකලා කිරීමට අපිට සිදු වෙන්නේ සමහර වෙලාවට දීර්ඝකාලීනව හුදකලා කරන්න සිද්ධ වෙන්නේ රජය විසින් තීරණයක් අරගෙන තියෙනවා ඉතාමත්ම ඉක්මනින් මේ ප්‍රදේශ හුදකලා තත්ත්වයෙන් මුදවා ගැනීම සඳහා ක්‍රියාමාර්ග ගැනීමට අපි ජනතාවගෙන් ඉල්ලා සිටිනවා එතෙක් වෙනකල් ඉවසීමෙන් ඉන්න අද දිනේදී බොරැල්ල වනාතමුල්ල ප්‍රදේශයේ ජනතාව වෙත අත්‍යවශ්‍ය භාණ්ඩ බෙදා දීමක් සිදු වූ අතර ශ්‍රී ලංකා මොබිටෙල් සහ ටෙලිකොම් ආයතනයේ ඒකාබද්ධව මෙම වැඩසටහන සිදු කරනු ලබනවා. මෙම අවස්ථාවට කොළඹ නගරාධිපති රෝසි සේනානායක මහත්මියද එක්ව සිටියා. ගම්පහ යක්කල යෝන් සේනාංක මධ්‍යස්ථානයේ පිහිටුවා ඇති කොවිඩ් ආසාදිත කාන්තාවන් සඳහා ප්‍රතිකාර කරන ලබන මධ්‍යස්ථානයේ ප්‍රතිකාර ලබන රෝගීන්ගේ මානසික සුවය වෙනුවෙන් ඊයේ දින සිට දෛනිකව සංගීත ප්‍රසංග පැවැත්වීමටද ගම්පහ නගර සභාව පියවරගෙන තිබෙනවා. මේ අතර ශ්‍රී ලංකා ජනතාවට නිදුක් නිරෝගී සුවය ප්‍රාර්ථනා කරමින් නිදහස් චතුරස්‍රයේදී පැවැත්වුණු පිරිත් දේශනය අද උදෑසන අවසන් වුණා. දින 21ක් පුරා පැවැත්වුණු මෙම පරිත්‍රාණ රතන සූත්‍ර දේශනාවට යුද හමුදාව, ගුවන් හමුදාව සහ නාවික හමුදාව සහය දක්වා තිබුණා. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී subscribe කරන්න. වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.